අයිබං කෙල් පිළිගන්නවා පුබුදු විෂයන් වීඩියෝ චැනලකින් ඔයාලට ගේන අලුත් මලුත් වීඩියෝ එකට ඔයාලා හැමදෙනාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන සීක්‍රට් මෙනු එක කියන්නේ ඔයාලගේ ෆෝන් එකට එන සීක්‍රට් මෙනු එකක් කියන්නේ ඔයාලට ඕන ඕන විදියට වෙනස් කරගන්න ගන්න පුළුවන් කෝඩ්ස් කීපයක් ඒ කෝඩ්ස් වලට හැමතැනම හොයාගන්න බෑ ඒ කෝඩ් හොයාගන්න පුළුවන් සුපිරිම ඇප් එකකින් තමයි අද වීඩියෝ එක ඔයාලට ගෙනාවේ වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා පුබුදු විෂන් වීඩියෝ චැනල් එක වෙලා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් යට තියෙන රතු පාටට සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක් ඒක එකසරයක් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඒ ක්ලික් කරොත් ඉතින් ඉස්සරහට මම දාන වීඩියෝ අලුත්ම වීඩියෝ වල නොටිෆිකේෂන් එකක් ඔයාලා ළඟටම එන්න ගන්න පුළුවන් ඉන්නේ ඊළඟ මගේ Facebook page එකට join වෙන්න නැත්නම් තාමත් දැම්ම ලයික් එකක් දාලා join වෙන්න මාව Instagram follow කරන්න මම පුබුදු ප්‍රියශාන්ත අපි එන යමු වීඩියෝ එකට හොඳයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඕල් මොබයිල් සීක්‍රට් කෝඩ්ස් කියන ඇප් එක ගැන. ඒ ඇප් එකෙන් පුළුවන් ඔයාලට ඕනම ෆෝන් එකක තියෙන සීක්‍රට් කෝඩ් ටික බලාගන්න. අපි ඇප් එකේ මෙනු එකට ගිහිල්ලා බලමු. මෙනු එකේ තියෙන Samsung, iPhone, HTC, Sony, Lenovo, BlackBerry, Motorola, LG, Oppo, Qmobile කියන දැනට මාකට් එකේ තියෙන හැම ෆෝන් බ්‍රෑන්ඩ් එකකම සීක්‍රට් කෝඩ් ටික එයාලා මේ ඇප් එකට 2019 අප්ඩේට් එකට ඇතුළත් කරලා තියෙනවා. මගේ තියෙන HTC ෆෝන් එක නිසා මම HTC කියන ක්ලික් කරාට පස්සේ HTC ෆෝන් එකට හරියන HTC හැම ෆෝන් එකටම හරියන හැම කෝඩ් එකකම මේකේ තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා දන්න ප්‍රසිද්ධම කෝඩ් එකක් තමයි Mi number එක බලාගන්න කෝඩ් එක ෆෝන් එකේ. ඒක බලාගන්න පුළුවන් ලේසියෙන් ඔයාලට මේ උඩ තියෙන මේ Mi number කියන එකේ හා කොනේම තියෙනවා කොපි කරන අයිකන් එක එක සැරයක් ක්ලික් කරාම ඒ Mi number එකේ කෝඩ් එක කොපි වෙනවා. කොපි වුණාට පස්සේ මෙහෙම මෙනු එකට ගිහිල්ලා ඔයාලගේ ඩයල් පෑඩ් එකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ පේස්ට් කියලා එනවා. පේස්ට් කරාට පස්සේ ඔයාලට ඒ Mi number එක ඉබේම වැටෙනවා ෆෝන් එකේ තියෙන Mi number එක. ඊළඟට අපි ID ගිහිල්ලා බලමු කොහොමද තව කෝඩ් එකක් චෙක් කරලා බලමු. තව කෝඩ් එකට අපි ගියාට පස්සේ තියෙනවා HTC information menu කියලා. අපි I copy කරන්න ක්ලික් කරා. ඊට පස්සේ කෝඩ් එක කොපි වෙනකල මෙතන වැටෙනවා. ID ගිහිල්ලා ඩයල් පෑඩ් එකට අයිත් මෙහෙම ක්ලික් කරා. ඊට පස්සේ පේස්ට් කරන්න යනවා. පේස්ට් කරාට පස්සේ අපි තියෙන කොපි ඒ කෝඩ් එකට අදාළ ෆෝන් එකේ තියෙන ටෙස්ටිං ඔක්කොම ෆෝන් එකේ ইনফরমේෂන් ඔක්කොම වැටෙනවා. Mi number, ෆෝන් number එක දීලා තියෙනවා වැටෙනවා. කරන් network එක වැටෙනවා. ඊළඟට run test එක වැටෙනවා. google.com එකට ගිහිල්ලා තියෙනවා. ෆෝන් එකේ තියෙන සියලු තොරතුරු වෙන දැනට signal ID තියෙන මොනවද, service එක මොනවද, date on කළාද ඒ ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ තියෙන සියලුම දේවල් RAM එක කොහමද දුවන්නේ, update එක කොහොමද තියෙන්නේ ඒ දේවල් ඔක්කොම ඔයාලගේ ෆෝන් එකේ බලාගන්න පුළුවන්. ඊළඟට battery information එක උනත් ඒකෙන් බලාගන්න පුළුවන්. battery එක කොහමද, battery scale එක, battery health එක, දැනට තියෙන charging එක, battery වර්ගය, lithium ion, charge mode එකේ තියෙන not charging එකේ ඒ දේවල් බලාගන්න පුළුවන්. use space set බලාගන්න පුළුවන් කොහමද light එක, يعني අපි Facebook light එක කොච්චර වෙලා පාවිච්චි කරලා තියෙනවද, YouTube එක කොච්චර වෙලා පාවිච්චි කරලා තියෙනවද, ෆෝන් එක කොච්චර වෙලා පාවිච්චි කරලාද, people يعني YT studio කියන එක කොච්චර වෙලා පාවිච්චි කරලා තියෙනවද කියලා බලාගන්න පුළුවන්. ඒ use time බලන්න පුළුවන්. app name එක වෙනම හදලා බලාගන්න පුළුවන්. ඊළඟ Wi-Fi information හැම එකම බලාගන්න පුළුවන්. Wi-Fi connect කරපුවා, disconnect කරපු වෙලාවල් ෆෝන් එකේ hidden menu එකෙන්, ඒ කියන්නේ ඔයා ෆෝන් එක වෙන කෙනෙකුට පාවිච්චි කරන්න දුන්නා නම් ඒ දුන්න වෙලාවේ තියෙන හැම දෙයක්ම ඒ කෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. අපි තවත් කෝඩ් එක චෙක් කරන්න යන සමහර කෝඩ් මේකට වැඩ කරන්නේ නැහැ. සමහර කෝඩ් වැඩ කරන්නේ නැහැ. අපි බලමු තවත් කෝඩ් එකක්. service monitor කියලා එකක් තියෙනවා. අපි ඒ කෝඩ් එක චෙක් කරලා බලමු. සමහර විට වැඩ කරා. සමහර අය ඩයල් පෑඩ් එකට ගිහිල්ලා ෆේස් කරාට පස්සේ ඒ කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. 180ක් විතර කෝඩ් වැඩ කරනවා මේකේ. සමහර කෝඩ් විතරයි වැඩ කරන්නේ නැත්තේ. ඔයාලට අවශ්‍යම වෙන වැදගත්ම කෝඩ් විතරක් වැඩ කරයි. ඒ කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු තව කෝඩ් එකකට ගිහිල්ලා තව වෙන ඔයාලට තියෙන වෙන ෆෝන් ඕනම වර්ගයක iPhone එකක් වුණත්, ඒක ෆෝන් එකේ Oppo එකක් වුණත්, Lenovo එකක් වුණත් මේකෙන් ඕන දෙයක ෆෝන් එකේ hidden menu එක බලාගන්න පුළුවන්. කොච්චර app පාවිච්චි කළද කොහොමද කියලා බලාගන්න පුළුවන්. අදගෙන යමින් මේ ඔයාලට වැදගත්ම වෙන app එකක් ගැන app එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්න. ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් ඊළඟට හම්බ වෙනකම් ඔබට සුබ දවසක්.